අයිබවන් හැමෝටම කල්යාණ මිත්‍රවරුනි, මගෙන් කීප දෙනෙක් බොහොම කාලයක සිටම ඉල්ලීමක් කළා සවාසනය පිළිබඳ වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහරින් කියලා. ඒක බොහොම කල් ගියා. ඒකට හේතුව තමයි මේක ටිකක් සංකීර්ණයි. ඒ කියන්නේ මේක කරන්න වෙන්නේ අභ්‍යාස කරන ස්පියාගෙන. ඒක නිසා වීඩියෝ පටයක් මගෙන් මේ ඉදිරිපත් කළා තේරුමක් නැහැ. ඒක නිසා මට හිතුණා හඬපටයක් මගෙන් මේ ඉදිරිපත් කරන්න. නමුත් ඒ ශ්‍රවණය කිරීමේදී ඔබට යම් යම් ගැටලු මතුවෙනවා. ඒක නිසා ඒ හඬපටය ශ්‍රවණය කිරීමේදී ඔබට ඇතිවන ගැටලු වලට උත්තර හැටියට වීඩියෝ පටයක් ඉදිරිපත් කිරීමට හිතුවා. මේ වීඩියෝ පටය හොඳින් නැරඹුවොත් ඔබට ඒ හඬපටය ශ්‍රවණය කිරීමේදී ඇතිවන ගැටලු වලට උත්තර ලැබෙනවා ඇති. සවාසනය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරනවා නම්, සබහදාම අපෙන් බලාපොරොත්තු වෙන්නේ දෙයක් තමයි ව්‍යායාමය සහ විවේකය. ඒ නිසා වෙන්න ඇති ව්‍යායාම කරන්න කියා දිවා කාලයකොත්, විවේක ගන්න කියා රාත්‍රි කාලයකොත් තියෙන්නේ. ඒත් අවාසනාවකට සබහදාමේ නීතිවලට බොහොම අය අවනත වෙන බවක් නම් පේන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අසහනය වැඩිවීම විතරක් නෙවෙයි, රෝහල්වල රෝගීන් පවා පිරී ඉතිරි යනවා. සබහදාමේ නීතියට අනුව කටයුතු කළොත් තමයි අපට කායික මානසික නිරෝගීතාවය ඇති වෙන්නේ. ව්‍යායාම කියලා කියන්නේ ව්‍යායාම උත්සාහය කියන එකට. විවේකය කියන්නේ ව්‍යායාමක් උත්සාහයක් නොකර ඉන්න එකට. ඉතින් මේ සවාසනා යෝග අභ්‍යාසයේ විවේක ආසනයක්. මෙම අභ්‍යාස කිරීමෙන් ලැබෙන කායික මානසික සුවය කොපමණද කියා ඔබටම බලා ගන්න පුළුවන් නිවැරදිව අවංක මෙම අභ්‍යාසය කළොත්. එම නිසා මෙම සවාසන දෙක කියන හඬපටය ශ්‍රවණය කරන ගමන් මෙම අභ්‍යාස කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්. මෙම අභ්‍යාසය මගින් ඔබට ලැබෙන කායික මානසික සුවය අසීමිතයි. ඒත් මම මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරන්න කැමැති මෙමගින් ලැබෙන මානසික නිරෝගීතාවය කෙරෙහි. බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි බොහෝ විට පාප මිතුරන් ඇසුර කිරීම නිසා නරක පුරුද්දට ඇබ්බැහි වෙලා. උදාහරණයක් හැටියට කියනවා නම් දුම්පානය, මත් වතුර පානය ආදිය. එම නරක පුරුදු නිසා ඔබ කොපමණ පිරිහුණත් ඔබට ශක්තියක් නැහැ එම නරක පුරුදු මඟ හරහා ගැනීමට. ඒත් මේ සවාසනය කියන යෝග අභ්‍යාස කිරීමෙන් ඔබේ යටහිතට පණිවිඩයක් දීලා යටහිත ශක්තිමත් කර කිසිම අපහසුතාවයක් නැතිව ඒ නරක පුරුදු වලින් ඔබට ගැලවෙන්න පුළුවන්. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම අවශ්‍ය නම් පහත දුරකථන අංකවලට කෙටි පණිවිඩයක් එවන්න. මෙම හඬපටය ශ්‍රවණය කිරීමේදී ඔබට ඇතන ගැටලුවක් තමයි මම කියනවා ශරීරයේ යම් යම් ස්ථාන සඳකාන්න කියලා. ඉස්සල්ලා ඒ තැන්වලට හොඳට අවධානය යොමු කරලා සඳකාන්න කියලා කියන සඳකාන්න මෙන්න මෙහෙමයි. මම කියන්නම් උදාහරණයක් හැටියට ඔබේ අවධානය හොඳට යොමු කරන්න දකුණු අතට. ඔබේ අවධානය හොඳට යොමු කරන්න දකුණු අතට. දකුණු අතට ඔබේ අවධානය හොඳට යොමු කරලා දීර්ඝ හුස්මක් අරගෙන හුස්ම ඇතුළේ තියාගෙන සඳකාන්න හොඳට දකුණු අත. තදකන් මෙහා මීට මොලවල අද්දෙක් ඇඟිල් තදකන් මෙ හොඳට තදකන බාණ්ඩ අමාරුයිනේ. දුකයි, වේදනයි, අපහසුයි. ඒ තදකරන් ඉන්නකොට දුක, වේදනා, අපහසු අත්විඳින්න හොඳට බලන්න තදකන ගම හුස්ම ඇතුළේ තියාගෙන තදකල එකපාර ලිහිල් කරන්න. ලිහිල් කරන කියන්නේ කටෙන් හුස්ම පිට කරනවා. ඒ පිට කරනත් එක්කම බාණ්ඩ ලිහිල් කරන්න අත පාද දාන්න. එතකොට බාණ්ඩ ලැබෙන සනීපේ ඔබ අද්දක් ඉන්න තදකරන් ඉන්නකොට තියෙන වේදනා අපහසුතාවයත් ලිහිල් කරාම තියෙන සැහැල්ලුව සනිපිත අත්දකින්න. මම හිතනවා ඒ කියන දේ පැහැදිලි වෙන්න ඇති. ඒ ආකාරයට මම කියන ආකාරයට මුළු ශරීරයටම කරන්න. ඔබේ අවධානයම කරා දකුණු කකුලට, දකුණු කකුලට යොමු කරලා දිග හුස්මක් අරගෙන තද කරා ලිහිල් කරන්න. ඒ වගේ දැන් ඔළුවට ගන්න මෙහෙමයි. දිග හුස්මක් කරන් හුස්ම ඇතුළේ තියාගන්න. තියාගෙන ඇස් දෙක ඇරලා කට ආයලා සද ගන්න මෙන්න මේ වගේ. ලිහිල් කරන්න, කටින් උස පෙට කරන්න. ඒත් එක්කම කට පිය වෙනවා, ඇසුත් පිය වෙනවා. හරි, පැහැදිලිද? මුළු ඇඟටම කරන්නේ ඒත් ඒ වගේමයි. තද කරන්න හොඳට ලිහිල් කරන්න. තද කරද්දී මුළු ඇඟම ඔළුවත් තද වෙනවා. ඇරලා කට ආයලා ලිහිල් කරන්න. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. යෝග අභ්‍යාස කරනකොට මොකක් හරි අපි ඇතිරිල්ලක් දානවා.
ඇති මේ ඒනත් මේ සවාසන කියන අභ්‍යාස කරනකොට එමෙ ඇතිරිල්ලක් දාන්නේ ඒ ඇතිරිල්ල ඉවත් කරලා තමයි කරන්නේ. ඒක නිසා ඒ ඇතිරිල්ල ඉවත් කරන්න. ඊළඟට ඔබ මාලිමාවක් හොයාගෙන චුම්බක උතර සොයා ගන්න. චුම්බක උතර සොයාගෙන ඔබ හිස දාන්න ඕනේ උතුර පැත්තට. එහෙම නිදාගන්න චුම්බක උතර ඔළුව දාලා ඉවරලා. ඒ වගේම ශරීරයේ ඇඳුම් පුළුවන් තරම් අඩු කරන්න. මොකද ශරීරයේට අත් කකුල් එහෙම බිම හොඳට වදින්න ඕන. තයිල් පොලව කඩ සිමෙන්ති හරි මක් හරි ඒ කරන ස්ථානේ හොඳට පොලවට ඇත් වෙන්න ඕන. ඒක නිසා ශරීරයේ ඇඳුම් අඩු කරලා උතුර පැත්තට ඔළුව දාලා නිදාගන්න. එතකොට ඔබේ ශරීරයේ පිහිටන්නේ උතුරු දකුණ රේඛාවේ. මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්න ඇති. නිදාගන්න. ඒ වගේම අත් දෙක ශරීර දෙපැත්තෙන් තියාගන්න අල්ල උඩට. අත් දෙක ශරීර දෙපැත්තෙන් තියාගන්න අල්ල උඩට. කකුල් දෙක අඩියක් විතර ඈත් කරන්න. ඊළඟට මම හඬපටේ අතරතුරද කියනවා ඔබේ අවධානය හොඳට යොමු කරන්න. අවට පරිසරයට ඔබේ හිස් මුදුන හොඳට යොමු කරන්න අවධානය. ශරීරේ පුරාම ගෙන්න ඔබේ අවධානය කියලා කියනවා. ඒ කරලා ඉවර වෙලා ඔබට හෙන මියුරු සංගීතයේ තාලෙට ඔබේ ශරීරයේ සිමීට සලවන්න කියලා කියනවා. එතන මේ ආකාරයට සලවන්න. අත් දෙක කකුල් දෙක උදරය පපුව පිට ඔළුව සලවන්න. හිමීට සලවන්න. හොඳට සලවන්න. හොඳට සලවන්න. ඊළඟට ඔබේ අත් දෙක තියාගන්න බඩ උඩින්. මලමිනියක අත් තියෙන ආකාරයට මේ සවාසනය කියලා කියන එකේ තේරුමත් මృత ශරීරය කියන එක. මృత ශරීරයක් ආකාරයට ශරීරය පත් කරන එක තමයි ඒ සවාසන අභ්‍යාසයෙන් කරන්නේ. එතකොට ඔබ දන්නවනේ යෝග වලට නම් තියෙනවනේ. සිංහෙක් වගේ ආසනයක් කරනවා ඒකට සිංහාසනය කියලා කියනවා. ගෙම්බෙක් වගේ ආසනයක් තියෙනවා ඒකට මණ්ඩුකාසනය කියලා කියනවා. ඉබ්බෙක් වගේ ආසනයක් තියෙනවා ඒකට කුර්මාසනය කියලා කියනවා. ඒ වගේම නඟුල වගේ ආසනයක් තියෙනවා. දුන්න වගේ ආසනයක් තියෙනවා. ඒ වගේ උපකරණවල සහ සත්වන්ගේ නම් තමයි දාලා තියෙන්නේ. ඒ වගේම මේකට සවාසනය කියලා කියන්නේ මృత ශරීරය කියන එකට. ඒකල ළඟ බෙශරීර හොඳට අත් දෙක හිසට උඩින් දාලි වෙරලා දෙපැත්තට හොඳට අදින්න. හුස්ම ඇතුළ තියාගන්න. අත් දෙක හිසට උඩින් දාලි වෙර වෙලා දෙපැත්තට හොඳට අදින්න. හුස්ම ඇතුළ තියාගන්න. හොඳට ඇදලා හොඳට ඇදලා හොඳට ඇදලා වම් අතේම තියෙන හැරලා වම් අත පැත්තට හැරෙන්න. වම් අත පැත්තට හැරිලා වම් අතේම තියෙන හැරලා දකුණු අත පපුවේසනා බිම තියන්න. බිම තියලා වම් අතට බර දෙන්න නැතුව දකුණු අතට බර දීලා නැගිටලා වාඩි වෙන්න. මෙතෙන්දී පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. දැන් හදවත තියෙන වම් පැත්තේනේ. දැන් මේ ආසනේ ගොඩාක් කරනකොට හදවත පවා වේගය අඩු වෙලා ඒකත් බොහොම හිමින් වැඩ කරන්නේ. ඒ නිසා එකපාරට හදවතට ලොකු බරක් දෙන්න හොඳ නැහැ. ඒ නිසා තමයි පොඩ්ඩක් ඒ පැත්තට පොඩි බරක් දීලා වම් අතට බර දෙන්න හිමින් නැගිටලා නැගිටින්න කියලා කියන්නේ. එතකොට නැවතත් ඒ ශරීරය සාමාන්‍ය සත්‍තරපත් වෙනවා. මම එතන ඒකත් පැහැදිලි වෙන්න ඇති. ඊළඟට අත් දෙක හොඳට අතුල්ලන්න. රත් වෙනකම් අත් දෙක හොඳට අතුල්ලලා හොඳට රත් වෙනින් පස්සේ අල්ල තියන්න ඇස් දෙකේ. ඇස් දෙකේ තියලා ඇස් දෙක ඇරලා එක පැත්තකට 10 පාරක් කරකවන්න. ඒ වගේම අනිත් පැත්තට 10 පාරක් කරකවන්න. කරකවලා ඇස් දෙක ටිකක් පොඩි කරන්න. ගොඩක් ටිකක් පොඩි කරන්න. ගොඩක් බර උදල කරන්න එපා. ඊළඟට මූණ පොඩි කරන්න. හොඳට ඒකට ඔළුව හොඳට පොඩි කරන්න. දැන් කෙඹීට අත් දෙක අයින් කරලා ඇස් දෙක අරින්න. කොහමද? මම හිතන්නේ මේ වීඩියෝ පාඩේ නැරඹුවොත් ඔබට හඬපටේ ශ්‍රවණය කරන ගමන් මේ අභ්‍යාසය කරන්න කිසිම ගැටලුවක් වෙන එකක් නැහැ. එහෙමනම් හැමෝටම ආයුබෝවන්. ඔබේ අදහස් හා යෝජනා එවන්න. ඒක ප්‍රයෝජනවත් ඉදිරියට මේ පාඩම් අලවඩගෙන යන්නට.